අපි දායි දැන් පොලිමේ නාර උතුම් මිනිස්සේ අපිට දන්සලක් දුන්නා. කටරාව ගන්න මේ ගෙදර කොල්ලේ දැල කිව්වා කොට්ටේ මෙට්ටුවේ ගේන්න කියලා. කියන්න වදක් නැහැ හැංගුම් සිතේ ගොළු වෙලා. අපි දායි දැන් පොලිමේ නාර උතුම් මිනිස්සේ අපිට දන්සලක් දුන්නා. ඇත්තටම අද වේල රකගත්ත එකෙන් තමයි අපි ජීවිතේ ගොඩක් ප්‍රශ්න තියාගෙන තමයි ආවේ ඉතින් අපි. අර මොකද හිතුණ මේ අප්ප හිතුණ මේ අවුරුද්දේ සරම් මං ආපෙ දෙනවා නොමිලේ හා ඊට පස්සේ මට හිතුණ මේ අද දෙන්න ඕනේ මේ ලෝරි ඔක්කොම පොඩි මේ තියෙනවා ඊට පස්සේ මම පොල් ගිරිගෙන ඉර කරා ගාම මේ මට හිතුණ අද දෙන්න ඕනේ කියලා ඊට පස්සේ විතර ආපෙ දෙනවා මෙතන ෆැමිලි කපල දෙනවා ගේකන් දෙනවා ඒ දෙකම නවත්තලා ෆැමිලි ගේ ඇතුලෙන් තිබ්බා විතර ගිහලා ඇතුලෙන් තිබ්බා සල්ලි ගිහලා තිබ්බා යගේ සල්ලි සල්ලි රාජ්‍ය තිබ්බෙත් නෑ කායි ඔක්කොටම දැන් දෙනවා ගිනියන්ඩයි කස කොට ඔක්කොටම මම නිකන් ආපෙ දෙනවා කටරාව ගන්න ඉතින් ගෙදර කොල්ලේ දැල කිව්වා කොට්ටේ මෙට්ටුවේ ගේන්න කියලා. ඉතින් මෙතන නිදි ගේන දර කොහොමද මේ වැඩේ කරගන්න බෑ. මේ ලොක්කෝගේ වාහනේ ඩීසල් ද රස්සාවක් නැහැ රස්සාවක් නැත්නම් දෙන්නේ. ඕ ගේන්න කියලා. මොනා කරේ? ඉතින් කෑමත් නැහැ. දවල් කෑමත් නැහැ. මේ මිනිස්සු ආපේ අතේ ඉඳලා කාල් කරගෙන ඉන්නවා. ෂෙඩ් එකේ තෙල් නැහැ කියලා කියයි. තෙල් එක එනවා කියලා නැහැ. කෑන් වල දෙන්නේ නැහැ. ගහන්න 500 1000 ගහන්නේ. ඒකෙන් ජීවත් වෙන්න පුළුවන්ද? එහි නායකාරය කෝල් කරනවා. ෆිනෑන්ස් කාර්යය කෝල් කරනවා. කීයක් බලන්නද? ගේවල ගෑන් දරන කණ්ඩ දෙන්න ඕනේ. අම්මෝ තාත්තට දෙන්නත් ඕනේ. හැමදේම කොහොමද කරන්නේ? අන්නේ ඩීසල් නැතුව තමයි පොලිමේ ඉන්නේ. කියන්න වදක් නැහැ හැංගුම් සිතේ ගොළු වෙලා. ඔව් නෑ. අරන්න දෙයක් නැහැ ඉතින් ජීවිතේ භාවතේ. එකක් එයි